අයිබෝන් කියලා පිළිගන්නවා ඕගොල්ලෝ හැමෝම TechSARA LK YouTube channel එකට. ඉතින් මේ HTML web development lesson series එකේ 15 වෙනි වීඩියෝ එක. ඉතින් අපි කලින් වීඩියෝ දිහා කතා කරා කොහොමද hyperlinks එක වැඩ කරන්නේ කොහොමද කියන එක ගැන කලින් වීඩියෝ එකේදී. එතනදී මොකක්ද hyperlink එක කියන්නේ, ඊට පස්සේ මේ වගේ hyperlink එකක් දාගන්නේ කොහොමද කියන දේවල් මම ගැන මම කතා කරා. ඊට අමතරව වෙනත් web page එකකට වෙනත් website එකකට යන්න hyperlink එකක් අපේ web page එකේ හදාගන්නේ කොහොමද, ඊට පස්සේ ඒ දේවල් ගැන මම කතා කරා. ඉතින් අද කතා කරන්නේත් hyperlinks ගැනම තමයි. නමුත් පොඩි විශේෂ කීපයක් විශේෂ දේවල් කීපයක් ගැන මම කතා කරනවා අද වීඩියෝ එකෙන්. ඉතින් මම කෝඩ් එක ඕපන් කරගන්නම් අපේ. හරි, ඉතින් මම කෝඩ් එකට ආවා. මම කලින් කෝඩ් එකත් අයින් කරගත්තා මෙහෙමම. හොඳයි, ඉතින් අපි මුලින්ම බලමු අපේ ෆෝල්ඩර් එකේ තියෙන තවත් HTML ෆයිල් එකකට මේ විදිහටම hyperlink එකක් හදාගන්නේ කොහොමද කියන එක ගැන. ඒ කියන්නේ අපේ මේ ෆෝල්ඩර් එකේ තියෙන තවත් HTML ෆයිල් එකකට link එකක් හදාගන්නේ කොහොමද කියන එක ගැන තමයි මම දැන් කතා කරන්න යන්නේ. ඉතින් මේ වෙලෙට මට තවත් HTML ෆයිල් එකක් අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ ඔක්කොම HTML ෆයිල්ස් දෙකක්. ඉතින් මට තවත් HTML ෆයිල් එකක් අවශ්‍ය වෙන හින්දා මම අලුත් ෆයිල් එකක් හදාගන්නම්. මම මේකුණ සේව් කරගෙන ඉන්නම්. මේක මම සේව් කරගන්නවා ඩෙස්ක්ටොප් එකේ YouTube වෙන ෆෝල්ඩර් එකට. මේකට මම නම දෙන්නම් second.html කියලා. ඔව් sorry. සර්ච් එක නෙමෙයි, සර්ච් කරන්න දීලා තින්නේ. හරි sorry. second.html. right, ඉතින් මම දැන් මේකේ කොපියක් ගන්නවා. මේකට මම ටයිප් කරගෙන ඉන්න වෙලාවක් නැති හින්දා. හොඳයි, ඉතින් මේ ෆයිල් එකත් අඳුරගන්න පුළුවන් වෙන්න මම h1 ටැග් එකක් දාගන්නම් මෙතන. මෙතන මම දෙන්නම් ටෙක්ස්ට් එක විදිහට this is the second.html ෆයිල් කියලා දෙන්න. right, ඉතින් මම දැන් මේ හදාගත්තේ second.html කියන ෆයිල් එක. ඉතින් මම දැන් යනවා අපේ ප්‍රධාන html ෆයිල් එකට, main html ෆයිල් එකට. දැන් මම මෙතනදී කරන්න යන්නේ මෙන්න මේ html ෆයිල් එකේ ඉඳලා අර මම දැන් ඉස්සෙල්ලා හදාගත්ත මෙන්න මේ second.html කියන ෆයිල් එකට link එකක් හදාගන්න. ඉතින් ඔයගොල්ලෝ දන්නවා දැන් link එකක් හදන්න පාවිච්චි කරන ටැග් එක මොකක්ද කියලා, anchor කියන ටැග් එක. ඉතින් අපි ඒක ලියාගමු මේ විදිහට. ඒ හරි, මෙච්චර අපිට කරන්න තියෙන්නේ. ඊට පස්සේ දැන් ඔයගොල්ලෝ දන්නා මොනවද කරන්න තියෙන්නේ මෙතන href attribute ලියන්න ඕනේ. href දාලා මෙතන ඔයගොල්ලෝ ලියන්න ඕනේ, ඔයගොල්ලන්ට ඕපන් කරගන්න ඕනේ html ෆයිල් එකේ නම extension එකත් එක්කම. ඉතින් මට දැන් link මේ link එක click කරලා පස්සේ ඕපන් කරගන්න ඕනේ මෙන්න මේ second.html කියන ෆයිල් එකනේ. ඉතින් අන්න ඒක හින්දා මට ඕපන් කරගන්න ඕනේ ෆයිල් එක මෙන්න මේක. ඒක හින්දා මම මෙතන second.html කියලා දෙනවා. මට ඕපන් කරගන්න ෆයිල් එක මෙන්න මේ විදිහට. හරි, ඉතින් මේ link එක අඳුර ගන්න පුළුවන් වෙන place holder text එක set කරන්න ඕනේ. ඉතින් අන්න ඒකට මම දැන් මෙතන දෙන්න open second.html ෆයිල් කියලා මම මේ විදිහට place holder text එකක් දාගන්නම්. ඉතින් ඊට අමතරව මම tag එකක් දාගන්නම් මෙතන. මේක අඳුර ගන්න පුළුවන් වෙන්න this is the main දාන්න නැතුව මෙහෙම දාමු index.html ෆයිල්. හරි, ඉතින් මම මේක රන් කරලා පෙන්නන්නම් ඔයගොල්ලන්ට. රන් කරන කියන්නේ මේක රීලෝඩ් කරලා පෙන්නන්න web browser එකෙන්. හරි, ඉතින් මට මේ විදිහට output එක ඇවිල්ලා තිනවා අපේ code එකේ this is the index.html ෆයිල් කියලා header එකක් එක්කම මට පහලින් මේ විදිහට link එක බලා ගන්න පුළුවන්. ඉතින් මම මේ link එක උඩ click කරොත් ඉතින් ඔයගොල්ලන්ට පේනවා මට this is the second.html ෆයිල් කියලා මට output එක ඇවිල්ලා තිනවා. ඉතින් දැන් ඔයාලට තේරෙනවද කොහොමද local folder එක තියෙන තවත් html ෆයිල් එකකට link එකක් හදාගන්නේ කොහොමද කියන එක ගැන. හොඳ ඐඩියක් ඇති දැන් ඔයගොල්ලන්ට. හොඳයි, දැන් අපි කතා කරමු කොහොමද image එකට
මේ වගේ ලිංක එකක් හදාගන්න කියලා. ඒ කියන්නේ දැන් අපේ ෆෝල්ඩ එකේ තියෙන මොකක් හරි ඉමේජ් එකක් ඕපන් වෙන්න අපි හයිපර්ලින්ක් එකක් හදාගන්නේ කොහොමද කියන එක ගැන බලමු. ඉතින් මේ කරන්න තියෙනෙත් බොහොම සරල දෙයක්. ඉතින් මගොල්ලෝ පෙන්නම් මගේ මේ සෝස් කෝඩ් එකේ තියෙන ෆෝල්ඩ එක. ඉතින් මෙන්න මේ ෆෝල්ඩ එක තමයි මගේ index.html කියන ෆයිල් එක තියෙන්නේ. ඉතින් ඒක ඇතුළේ ෆෝල්ඩ එකක් තියෙනවා මීඩියා කියලා. ඉතින් මෙන්න මේ මීඩියා කියන ෆෝල්ඩ එක ඇතුළේ තියෙනවා logo.png කියලා ලොගෝ එකක්. ඉතින් මට දැන් ඕනේ දැන් මෙන්න මේ ලින්ක් එකක් ක්ලික් කරලා පස්සේ මම දැන් මේ ඩිෆයින් කරන ලින්ක් එක ක්ලික් කරලා පස්සේ මෙන්න මේ logo.png කියන ඉමේජ් එක ඕපන් වෙන්න වෙබ් බ්‍රවුසර් එක හරහා. ඉතින් අන්න ඒක කරන්නේ කොහොමද කියලා අපි දැන් බලමු. මම මේක සයින් කරලා දාන්න. ඒක කරන්න තියෙන්නේ තර ඉස්සල වගේම ඇන්කර් ටැග් එකක් දාන්න මෙතන. ඊට පස්සේ href මෙතන ඒ ඕපන් වෙන්න ඕනේ ෆයිල් එකේ නම දෙන්න. දැන් මේක තියෙන්නේ ෆෝල්ඩ තවත් ෆෝල්ඩ එකක් ඇතුළේ හින්දා මට දැන් සිද්ධ වෙනා මෙන්න මේක මෙහෙම දෙන්න. ඒ කියන්නේ media slash අදාළ ලොගෝ එකේ නම. මට දැන් ලොගෝ එක තිබ්බේ logo.png. අපි දැන් මේ media කියලා දුන්නේ මෙන්න මේ ෆෝල්ඩ එකේ නම. මම ආයෙ පෙන්නන්නම්. මෙන්න මෙතන මගේ index.html එක ෆයිල් එක තියෙන්නේ. එනවාට මගේ image එක තියෙන්නේ මෙන්න මේ ෆෝල්ඩ එක ඇතුළේ. ඒක හින්දා මට සිද්ධ වෙනවා මීඩියා හුරු වැඩි මීඩියා කියලා දාලා තින්නේ හරි උලන්නේ කවන්නේ මොකද කියන්න මෙන්න මේ මීඩියා කියන ෆෝල්ඩ එක ඇතුළේ තමයි මගේ ඉමේජ් එක තින්නේ. ඉතින් අන්න ඒකින් ඉඳලා මට දැන් මෙතන සිද්ධ වෙනවා මීඩියා slash logo.png කියලා මේ ෆෝල්ඩ එකත් එක්කම මේක දෙන්න. හරි ඊට පස්සේ දැන් මේක අඳුර ගන්න පුළුවන් මොකක් හරි ටෙක්ස්ට් එකක් දෙන්නත් ඉතින් මෙතන ඉමේජ් කියලා දෙන්නම්. හරි දැන් මම සේව් කරලා යන්නම් වෙබ් බ්‍රවුසර් එක රීලෝඩ් කරන්න. හරි ඉතිං මට දැන් මේ විදිහ ලිංක එකක් වෙලා තියෙනවා ඉමේජ් කියලා ලිංක් එකක් මම දැන් මේ ක්ලික් කරන්න. ඉතින් ක්ලික් කරලා පස්සේ ගොන්න බලන්න බලා මගේ අර ඉමේජ් එක මේ විදිහට වෙබ් බ්‍රවුසර් එක හරහාම ලෝඩ් වෙලා තියෙනවා. හරි මම දැන් තවත් දෙයක් කියලා දෙන්නම් ඔයගොල්ලන්ට. අපි දැන් කතා කරමු කොහොමද ඉමේජ් එකක් ක්ලික් කරලා පස්සේ තවත් මොකක් හරි වෙබ්සයිට් එකක් හරි නැත්නම් මොකක් හරි වෙබ් පේජ් එකක් හරි නැත්නම් මොකක් හරි ෆයිල් එකක් ලෝඩ් කරගන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ අපි දැන් මෙච්චර කතා කරේ දැන් මේ මොකක් හරි ටෙක්ස්ට් එකක් උඩ ක්ලික් කරලා පස්සේ නේ මේ හයිපර්ලින්ක් එක වැඩ කරේ. ඒ වුණාට දැන් ඔයාලට අවශ්‍ය වෙන මොකක් හරි ඉමේජ් එකක් හයිපර්ලින්ක් එකක් විදිහට පාවිච්චි කරන්න. ඒ වගේ අවස්ථා ගොඩක් දැකලා දෙනවා ඔයගොල්ලෝ. එකනි ඉමේජ් එක ක්ලික් කරලා පස්සේ තවත් මොකක් හරි වෙබ්සයිට් එකට යන්න නැත්නම් තවත් මොකක් හරි ඉමේජ් එකක් ලෝඩ් වෙන්න නැත්නම් ෆයිල් එක ලෝඩ් වෙන්න මේ වගේ හදන්න අවශ්‍ය වෙන අවස්ථා ඔයගොල්ලන්ට අනිවාර්යයෙන්ම අත්දැකීම් ඇති මේ සම්බන්ධව. ඉතින් අපි දැන් බලමු කොහොමද ඒ වගේ දෙයක් හදාගන්නේ කියලා. එතකොට මෙතෙන්දි කරන්න වෙන්නේ අපිට මෙන්න මේ හයිපර්ලින්ක් එක විදිහට ඉමේජ් එකක් පාවිච්චි කරනවානේ. ඉතින් මෙතෙන්දි ටැග්ස් දෙකක් අපිට යූස් කරන්න සිද්ධ වෙනවා. පළවෙනි එක තමයි අපි දැන් මේ කතා කරන ඇන්කර් ටැග් එක සහ මීට කලින් මම කතා කරපු ඉමේජ් ටැග් එක. මේ දෙකම යූස් කරන්න සිද්ධ වෙනවා. ඉතින් මුලින්ම ඇන්කර් ටැග් එකනේ අපි දාන්නේ. ඒ කියන්නේ මුලින්ම අපි හදන්න ඕනේ ඉමේජ් එක නෙවෙයි මුලින්ම හදන්න ඕනේ අපි හයිපර්ලින්ක් එක. හයිපර්ලින්ක් එක විදිහටනේ අපි ඉමේජ් එකක් දෙන්නේ. ඉතින් අන්න ඒක හින්දා මෙතන හයිපර්ලින්ක් එකට අපි දෙනවා මෙන්න මෙහෙම අපි href එක දැනට ලියමු මේ විදිහට. මට දැන් ඕනේ මේ ඉමේජ් එක ක්ලික් කරාට පස්සේ අර අපි කලින් හදාගත්ත මෙන්න මේ second.html කියන ෆයිල් එක ලෝඩ් වෙනවා. ඉතින් මම මේ විදිහට හයිපර්ලින්ක් එක හදාගන්නම් second.html. මම දැන් මේක ටෙක්ස්ට් එකක් මම දැනට සෙට් කරන්නම්. ඕගොල්ලන්ට නිකන් පොඩ්ඩක් අඳුර ගන්න පුළුවන් වෙන second.html නෑ මම දැන් html ෆයිල් එක නැත්තම් ඕගොල්ලෝ කන්ෆියුස් වෙන්න පුළුවන්. html ෆයිල් කියලා මම දෙන්නම්. ඉතින් මේක ගිහින් බලුවට පස්සේ ඔයගොල්ලෝ දන්නවා ආවුට්පුට් එක මොකද්ද කියලා. ඉතින් මම මේ ක්ලික් කරලා පස්සේ මට අර හදාගත්ත second.html කියන ෆයිල් එක මේ විදිහට ලෝඩ් වෙනවා. එනවනේ දැන් මට ඕනේ අර මොකක් අපි දෙන ඉමේජ් එකක් ක්ලික් කරලා පස්සේ ඒ ඉමේජ් එක ක්ලික් කරලා පස්සේ මෙන්න මේ second.html කියන ෆයිල් එක ලෝඩ් වෙනවානේ. ඉතින් අන්න ඒකට මම දැන් මේ html ෆයිල් කියන ටෙක්ස්ට් එක මම මෙතනින් මකනවා. මකලා මම දැන් මෙන්න මෙහෙම වැඩක් කරනවා. මෙන්න මේ ඇන්කර් ටැග් එක ඇතුලේ මම ලියනවා ටැග් එකක් img ටැග් එක. මොකද දන්නවා img ටැග් එක කියන්නේ මොකක්ද කියලා. image ටැග් එක
හරි. දැන් අපිට වැඩ කරන්න තියෙන image tag එකත් එක්ක. ඉතින් img src ඔයගොල්ලෝ දන්නවා src කියන්නේ source කියන attribute එක. ඉතින් source එක තියෙන්නේ source එක තියෙන්නේ අතරම media කියන file එක ඇතුලේ media කියන folder එක ඇතුලේ logo.png කියන image එක තමයි දැන් මට load කරගන්න ඕනේ. ඉතින් අන්න ඒකට මම දෙන්නම් මෙහෙම media/logo.png. හරි දැන් මෙන්න මෙතෙන්දි මේමයි වෙන්නේ වැඩි. හරිද? ඉමේජ් එකක් තියෙනවා. අන්න ඒ ඉමේජ් එක තමයි මෙන්න මේ තියෙන්නේ. logo.png. මේ ඉමේජ් එක මම හයිපර්ලින්ක් එකක් විදියට කන්වර්ට් කරලා තිනවා. ඉතින් බැරි වෙලාවත් මම දැන් මේ ඉමේජ් එක උඩ ක්ලික් කරොත් අපි මේ දීලා තියෙන ඉමේජ් එක උඩ ක්ලික් කරොත් මෙයා ගිහින් ලෝඩ් කරන්න වෙන මේ second.html කියන ෆයිල් එක. මම දැන් මේක රන් කරන්නම්. රන් කරන කියන්නේ මේක රීලෝඩ් කරන්නම් ඔය ෆයිල් එක. හරි මම දැන් ආයෙ ඕපන් කරන්න යනවා වෙබ් බ්‍රවුසර් එකෙන් මේක. පොඩි ස්ලෝ එකක් දැනේ ඉතර ගණන් ගන්න බයික. හරි ඔන්න දැන් මට අවුට්පුට් එක ඇවිල්ලා තිනවා මෙන්න මේ විදිහට. This is index.html ෆයිල් එක ටිකක් ලොකු image එකක් ඇවිල්ලා තිනවා. ඉතින් ඔයාලට පුළුවන් කැමති නම් මේක රීසයිස් කරගන්න. මම මේක රීසයිස් කරගන්න නැත්නම් ඔයගොල්ලෝ බලා ගන්න. කියන්නේ පැහැදිලි මදි ගතියක් දැනේවි. දැන් තියෙන ඔකල image ෆයිල් එකත් image tag එකත් එක්ක වැඩ කරන්නදී ඔයගොල්ලෝ දන්න හින්දා මම දැන් මෙතන කෙලින්ම width කියන attribute එක ලියලා මෙහෙම දෙන්නම් 150ක් sorry හරි මෙතන මං 150ක් විතර දෙන්නම් සයිස් එක. හරි දැන් මේක සේව් කරලා මේක රන් කරන්නම්. හරි රන් කරලා පස්සේ ඉතින් ඉමේජ් එක පොඩ් චූටි වුණා. හරි මම දැන් මේ ඉමේජ් එක උඩ ක්ලික් කරා. ඉතින් ඔන්න බලන්න වෙන වැඩේ. මම දැන් මේක උඩ ක්ලික් කරා. ඔන්න බලන්න. දැන් මෙයා මට ලෝඩ් කරේ. මෙන්න මේ this is a second.html file. ඒ කියන්නේ second.html කියන html කියන ෆයිල් එක මෙයා මට ලෝඩ් කෙරෙව්වා. මං ලොකු දෙයක් කරන්න ගියේ නෑ. මෙන්න මේ ඉමේජ් එක උඩ ක්ලික් කරේ විතරයි මං කරේ. මේ ඉමේජ් එක උඩ ක්ලික් කරගාම මෙයා මාව රවුට් කරනවා. මාව අරන් යනවා second.html කියන ෆයිල් එකට. ඉතින් බොහොම සරල දෙයක් අපි අද කතා කරේ. ගොඩක් ලොකු ලොකු දේවල් අපි කතා කරන්න ගියේ නෑ. ඔව් මට පුංචි දෙයක් තව කතා කරන්න අමතක වුණා. ඒක තමයි මෙන්න මේ අපි දැන් මේ දෙන html ෆයිල් අපි මේ ඕපන් මේ විදිහට ඕපන් කරන secondary html ෆයිල්ස් අලුත් ටැබ් එකකින් ඕපන් කරනවා නැත්නම් තියෙන ටැබ් එකෙන් ඕපන් කරනවාද කියන control කීයක් කිරීමේ හැකියාවක් තියෙනවා මෙන්න මේ anchor tag එකට. මම ඒක උදාහරණයක් විදිහට පෙන්නන්න ඕගොල්ලන්ට. මම link එකක් හදා ගන්නම් මේ විදිහට hyperlink එකක් href second.html කියන ෆයිල් එකට දෙන්නම් html ෆයිල් කියලා. හරි දැන් ඕගොල්ලෝ දැන් මේක දන්නවදනේ මොකක්ද මේකෙන් වෙන්නේ කියලා. ඉතින් මේ ලින්ක් එක උඩ ක්ලික් කරොත් ඕගොල්ලෝ දන්නවා මාව ගිහින් මාව අරන් යනවා අර second.html කියන ෆයිල් එකට. හොඳට බලන්න මම දැන් මේ ලින්ක් එක ක්ලික් කරගාම මෙයා ඒ අදාළ second.html කියන ෆයිල් එක ලෝඩ් කරුවේ එකම ටැබ් එකේ. සේම් ටැබ් එකේ තමයි මාව අර second.html කියන ෆයිල් එක ලෝඩ් කරගුවේ. හිතන්න ඕගොල්ලන්ට අවශ්‍ය වෙනවා මම දැන් මේ ලින්ක් එක ක්ලික් කරලා පස්සේ අලුත් ටැබ් එකකින් මේ page එක ලෝඩ් වෙන්න. ඉතින් එහෙම හදන්න පුළුවන්. ඕගොල්ලන්ට කරන්න තියෙන්නේ මෙන්න මෙච්චරයි. මෙන්න මෙතන anchor tag එකට ඇවිල්ලා ඕගොල්ලෝ href එකෙන් එළියට ඇවිල්ලා මෙන්න මෙතන target කියලා type කරන්න. attribute එකක් තියෙනවා target කියලා. target කියලා type කළා මේ විදිහට double quotation අර single quotation දෙයක් දාන්න. දාලා මෙන්න මෙතන ඔගොල්ලෝ අන්ඩර්ස්කෝ එක දාන්න ඕනේ. අන්ඩර්ස්කෝ එක දාලා බ්ලැන්ක් කියලා දෙන්න ඕනේ. ඉතින් මෙතන අන්ඩර්ස්කෝ එක මෙතන බැදිලා තියෙන්නේ. ඉතින් මේක මේ පැරටෝයිසින් කරන දෙයක්. නැතු මේ මම ටයිප් කරන්න දු නෙවෙයි. පැරටෝයිසින් කරන දෙයක් ඔගොල්ලෝ අන්ඩර්ස්කෝ එකත් එක්ක බ්ලැන්ක් කියලා දෙන්න. මෙහෙම දුන්නට පස්සේ ඔගොල්ලෝ මේක සේව් කරලා ආය යන්න page එකට ගිහින් මේක සේව් කරන්න. සේව් කරලා මේක රීෆ්‍රෙෂ් කරන්න. රීෆ්‍රෙෂ් කරලා දැන් මේක ක්ලික් කරන්න. ක්ලික් කරලා පස්සේ මාව අලුත් ටැබ් එකකින් අලුත් ටැබ් එකකට මාව අරගෙනවා. ඒත් එක්කම
තවත් අලුත් ටැබ් එකකින් අර second.html කියන ෆයිල් එක ලෝඩ් කරනවා. ඉතින් මම කයි පෙන්වන්නම් ඕගොල්ලන්ට හොඳට බලා ගන්න. මේ තින්නේ මගේ අර main html ෆයිල් එක. ඒ කියන්නේ index.html ෆයිල් එකනේ. ඉතින් මේ තින්නේ අර link එක. ඉතින් මම මේ link එක උඩ click කරොත් ඉතින් ඔන්න බලන්න. click කරගාම මාව අලුත් ටැබ් එකකින් අලුත් ටැබ් එකකට මාව අරන් යනවා. ඒත් එක්කම ඒ ටැබ් එකේ මේ අපි නෙවෙයි ඒ අදාළ web browser එකේ ඕපන් කරපු අලුත් ටැබ් එකෙන් මෙන්න මේ second.html කියන ෆයිල් එක ලෝඩ් කරනවා. ඉතින් මේකත් ගොඩක් විශේෂ දෙයක්. තවත් තියෙනවා මේ වගේ control කරන්න පුළුවන් attribute දෙක තුනක්ම attribute නේ sorry values. කියන්නේ තව තියෙනවා self.underscore self. ඒ කියන්නේ මේක තමයි default එක. ඊපස්සේ මේ ඊට පස්සේ මෙන්න මේක _blank. ඊපස්සේ _top _parent කියලා මේ වගේ ඔක්කොම හතරක් තියෙනවා. ඉතින් ඒවත් ඔයගොල්ලෝ try කරන්න බලන්න පුළුවන්. හැබැයි මම මෙතන කියලා දුන්නේ අවශ්‍යම දේවල් ටික විතරයි ඔයගොල්ලන්ට. ඉතින් මම හිතනවා අද කතා කරපු දේවල් ඔයගොල්ලන්ට හොඳට තේරෙන්නේ නැති කියලා. ඉතින් අමාරු දෙයක් අපි කතා කරේ නැහැ ලකුවට. ඉතින් වීඩියෝ හොඳ නැහනම් වෙර ලයික් කරලා දානමත කරන්න තිබ්බ ඔයගොල්ලෝගේ යාළුවන්ට මේ වීඩියෝස් ගැන share කරන්න. අපේ Linux tutorial එකත් follow කරන්න මතක කරන්න තිබ්බ මම උඩින් card එකක් දාලා තියන්නම්. එහෙම නැත්නම් වීඩියෝ එක අන්තිමට link එකක් දාලා තියන්නම්. එහෙමත් නැත්නම් පල්ලා description එකේ link එක දාලා තියන්න. ඉතින් අපේ channel එකට subscribe කරලා තියාගන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනට හම්බෙමු.